නිවලිංක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ. අපි බඩු වෙලා හිටිය කවදහරි මැරෙනවානේ ඉති ඉති ඇයි වටේ අපි මේ තරම් මහන්සි වෙන්නවා මහන්සි නොවී ඉන්න තිබ්බා හම්බ කළ ඉතුරු කළ තිබ්බන ඇත්තයි සත්තයි සුමනෝ මේ අම්බ කරන එකේ සීමාවක් තියෙනවද බං තියෙනවා තියෙනවා සීමාවක් තියෙනවා මැරුණ දවසට ඒකනම් මරු කතාවා සුපිරි කතාව මේ හැබැයි මම මැරිච්ච දවස කවදාහරි පිට්ටනියට උස්සන් යනකොට පෙට්ටියේ පීනට ඇන දෙකක් ගහගෙන තද කරගෙන ඵලයන් ඈ ඇයියේ පෙට්ටියට ඇන ගහගෙන තද කරගෙන යන්න කියන්නේ ඇයි කියන්නේ බං මාව අරගෙන යනකොට ඔය පාරායිනේ මෙම නිවස විකිණීමට තිබේ මෙම ඉඩම විකිණීමට තිබේ කියලා බැනර් එකක් දැක්කොත් එහෙම මං බැරි වෙලාවත් නෑ පියන අරගෙන ඊට පස්සේ නැගිටලා එනවනේ මං එක්කෝ බැනර් ටික ඉස්සරලා දාපස්සේ කපන්න ගියපන් නැත්තම් පියනට එන ගහන්න ගියපන් දැන් මැරෙන්නද කල්පනාව නෑ බං මහාන වෙන්න මේ මහාන වෙන්න බැරි නම් ඕන තූත්තුකුඩියක යනවා අන්න අර කෙල්ල වෙකලාසයක් කරලාට පස්සේ අම්මෝ මේ ආත්මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි බං ඒක කමන්නේ කමන්නේ මහණ වෙන අදහස මං අත්හැරගත්ත ඈ අනේ මේ ඔයාට තව අදහසක් එන්න කලින් ගිහිල්ලා අර කෙල්ලගේ චේන් පොට බේරගෙන ඉන්න නැත්තම් ඉතින් ඒකත් සින්න වෙලාය සල්ලි 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 තමා මහල කුඩ කල්පනාව නම් මුකුත් නොකර සැපසේ ජීවත් වෙන්න මට අතේ පිච්චිය නැහැ හයිය මගේම කලිතම අගේට ඇඳගෙන උගේ වගේ යනවා ඔව් ඉතින් එහෙමවත් නොකරන බලාගන්න තිබුණා ජීවත් වෙන අපූරුව එකෝ හෙට යන්නම් බය යනකම අද කම්මැලි ඕන්නේ අද ඕන්නේ අනේ අම්මේ අපි මොකක් හරි වැඩක් කිව්වොත් තමයි කම්මැලි බැරි මොකක් හරි බෝකර් වැඩක් කියන විඩමක් ගයක් විකුණන්න තියෙන වාහනයක් විකුණන්න තියෙන කියලා පැනගෙන යන්නේ පැනගෙන මම දෙන්න ගවන්නේ ගවන්නේ අද වැඩේ කරන්නම්කෝ දීපන් මේ දීපන් තේක නෙමෙයි බා සල්ලි සල්ලි මගේ අර මල් මල් කමිස් ගන්න මරි මල් මල් හා අතට එන එකක් මම මේ වැඩේ වෙන කාට හරි බාර දෙනවා
මෑන් මිසින්නේ. ඒ මිසින් මිසින්නේ මේ බං. I'm sitting sitting. මුන්දාවුස් ගියතු ලීටි. දැන් බං මේ. උඹේ ගෑණිකු උඹ නැහැ කියලා. බොරු කියන්නේ බබා. මං කිව්වේ ඉතින් මේ ගෙදර නැහැ කියලා නෙමෙයිනේ. කොහෙද කියලා දෙයියෝ දන්නේ කියලා. ඒකනේ. මෙයා දන්නේ නැහැ දෙයියෝ විතරයි දන්නේ. ආව්. මොකද බං වැඩි? මේ වරෙන්කෝ. ඉතින් කියහන්කෝ. ඔලු. ඉදමද්ද ගියද්ද නැත්නම් වාහනයක් ඩාඩිය දානවා බං. මේ මං අඳුරන මහත්තෙක් ප්‍රධාන පාර ඉදිරිපිටින් ඉදමක් හොයනවා. හැබැයි පර්චස් 10ට වැඩි වෙන්න ඕන. එනා ඉතින් විශ්වාසයක් කරන්න වෙන්න ඇති බං. හරි ඉදමක් දෙන්න පර්චස් 10ක් බණ්ඩ අරගමි. හැබැයි ගාන වැඩි ඈ. ගාන ප්‍රශ්නයක් නෑ බං. මේ මේක හදිස්සි වැඩක්. මිනිහා දල්ල කාර්යා. ඉතින් දළිය ගලුව මොකෝ? ගලුවමු බං සෙප්තෙමු. ඇයියේ? ඔය දෙන්නට පොළේ එකක් හදන්න. තේක බොනවද? බෑ 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 බෑ. මට වැටෙන්න කරක් වෙනවා. තේපාලු මූට වැඩ යන්න ඕනලු. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද බං? මිනිහා බෝ කරලට කැමති නෑ. ඔප්පඩ දිරි. බ්‍රෝ කරලට කැමති නෑ. හරි එහෙනම් අපි ජෝ කරලා වගේ වැඩේට බහිමුකෝ බං. මම ඉන්නානේ බයෙන් දෙපා බ්‍රෝකර් ගෑයේ ආයේ වැඩ කිරුවොත් දන්නානේ එලකිරි වගේ තමයි. හරි. මං ගිහිල්ලා මිනිහට කෝල් එකක් දීලා උඹට කෝල් එකක් දෙන්න. රත්නත්‍රේ පිහිටෙන් ඔන් තත්න ගියා. ආම් හරි හරි. සාතයි යත්තයි වැඩේ කරනවා. Good morning. කවුද මේ? රත්නත්‍රි පීතායි. මම රත්නේ. මහත්තයෝ. අරදා සර්විස් එකේදී හම්බුනේ. ආ රත්නේ කියන්න. මහත්තයෝ. මං අඳුරන මහත්තයෙක්ගේ ඉදමක් තියෙනවා. බණ්ඩාරගම. පර්චස් 10යි. බණ්ඩාරගම කොහෙද? ආ බණ්ඩාරගම මේ. හන්දියේ ඉඳලා ඕම මෙහෙම. ඕම මෙහෙම. ඔව්. ඕම මෙහෙම කිව්වේ. ආ සමයින මාත්‍යා මේ මාතර පේන්නේ නැනේ මේ මීටර 200ක් විතර මීටර 200ක් විතර හොඳයි හොඳයි මහත්තයෝ එහේ මහත්තයා 155ක් කියනවා හරි රත්නත්‍රේ පිහිටෙන් මම 145කට බස්සල දෙන්න හැබැයි ඉතින් මහත්තයා මාව බලා ගන්නවනේ මොකද එහෙන් අපිට ගල්ඩු දෙන්නේ නැන්නේ මහත්තයා තමයි ගල්ඩු දෙන්නේ ගල්තු කිව්වේ වාත්‍ය රත්නත්‍රේ පිටෙන් ගල්තු කියන්නේ සල්ලි 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 හරි හරි ඒ ගල්තු ගැන මම බලා ගන්නම් මං අද හවස ඔය පැත්තේ වෙන වැඩකට එනවා ඒ ගමන් ගිහින් ඉඩම බලන්න පුළුවන්ද මේ 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 රත්නත්‍රේ පිටෙන් මහත්තයා කීයටද දෙන්නේ හවස 3ට විතර හරි එහෙනම් මං ඒ මහත්තයත් ගම එන්නම් රත්නත්‍රේ පිටෙන් මහත්තයා වෙලාවට එන්නෝනේ මංගෙන බලා ගන්නවනේ. හරි හරි මම බලා ගන්නම්. එන මහත්තයෝ තුනට එන්න. රත්නත්‍රේ පිටායි. Thank you.
ඕක මෙහාට දෙන්නකෝ. වැඩි වැඩියෙන් හයර් ලැබේවා. වැඩි වැඩියෙන් හයර් ලැබේවා. අනේ දෙවියනි, අද දවසේ මා රැක දෙත්වා. මේ මොකද අනේ මේ? දැන් මං වස් කවියක්ද මොඩිය කිව්වේ? නෑ, සෙත් කවිය. ලොකු මේ යනකම මාවත් අර බැටිලා ජවල් ගාන දාගෙන ඵලයන් ඈ. ඒ මොකටද? ඒ මොකටද ප්‍රශ්න අහලා ඉන්නේ යකෝ? මාව දාන්න ලොකෝ. නෑ යයා පරක් වෙනවා. ඔකෝ ගමන් කාපිය කාගිවල දැන් හරිනේ සත්තයි ඇත්තයි මේක යද යන්න හැම්බෙන්නේ කන්න වගේ බලන් ඉන්නේ තල්ලුවක් දාන ඇවිල්ලා අනේ තාත්තා එන්නෝ තාත්තා එන්නකෝ ඕ ආගෙන නාගරි සාගරිකෝ මේස්කල් සායක දින්නේ නැත්ත කොත්තු කඩේකද? ඔව් සද්දේ. ආ. අර පොඩේ ඉන්න පොඩේ. ඒ ඔය මගුල නවත්තම් මං මේ කියන දේට ඇහෙන්නේ නැහනේ. ඈ? මොකද්ද කිව්වේ? ඇහෙන්නේ නැහැ. ඔය සිංගුව නවත්තහන් යකෝ. අයියෝ පොඩයි මීට කියන්නකෝ. තාපනේ කම්බරෙත් එක්ක යනවා. හරි මං දැන් ගියා. මේ මං 45ට වැඩේ සෙට් කරා. උඹ 55 කියලා 45ට වැඩේ කරකෝපා. මටයි මටයි පහක් තියෙනවනේ බං. අනික බං මේ අපේ දේවල් නෙවෙයිනේ අනුන්ගේ දේවල්නේ. වැඩේ කියන්නේ මේකයි රත්නේ. මාත් එක්ක තව 3 දෙනෙක් ඉන්නවා බං. එතකොට අපි එක එක කට්ටිය බෙදාගත්තට හරිනේ. ඈ එහෙම කරමුනේ. හරි හරි. උඹ ඉස්සලා වැඩේ පත්තු කරාං. හරි මද හරි 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 මෝ කතා කරන්න ගියොත් හැම එකම කියන්නේ සත්‍යයි ඇත්තයි කියලා බලන්න කියන්නේ බොරු හරි කමක් නැහැ එහෙනම් තාත්තේ මං කැපෙන්නම් මට පරක් තියෙනවා ආ කැපියන් 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 ඔන්න උඹේ භාෂාවෙන් මං කියනවා අද දවසේ එලකිරිම වේවා පුතේ ආ එලගිරි කතාවක් නෑ මේ උදේ පාන්දර පිස්සු ගැලින්නේ බගියා කර දෙන්න යකෝ උඹ මගෙන් සල්ලිත් ඉල්ලනවද මං උඹේ තාත්තා මෙච්චර කල් මං වියදම් කරා උඹලට දැන් මං මැරිලා යනකොට ඒ සල්ලි උඹ පෙට්ටියට දානවද දැන් පෙට්ටියට දැම්මේ නැති වුණාට පෙට්ටියක් ගන්න සල්ලි එපැයි දෙයි ආමුදුරනේ මුං වගේ පුත්තු ලෝකර් ජයගේ පුතානේ අනික අර කතාවක් තියෙනවනේ අප්පගේ දේ පුතා නොකොලොත් නොට්ටිය පුතා කියනවනේ. ආ දැන් ඒ වරදත් මගේ නේ. ඈ. අර කැපෙන්න ලොකු අයියේ. ලොකු අයියේ. යාලා තාත්තේ. ලොකු අයියේ. රත්නේ මචං මට ආන්න බැරි වුණානේ කීයටද මං එන්න ඕනේ
දවස තුනට මෑන් එනවා ඉඳන් බලන්න. අප්පට සිරි. කාලා වරෙන්කෝ. ඈ මං කාලා තමයි බං එන්නේ. මං බෙන් කන්නේ නැහැ. බෙන් කන්න දෙන්නේ සත්තයි ඇත්තයි තමයි. ඒ පාර මගුලක් කියලා කටිපිය යන ඔක තියපන්. New Link, digital පරපුරේ පෙරගමන් කරෝ.